ඔබගේ වෙලාව මං හිතන්නේ වැඩිපුර ගන්නවා නමුත් තව කතා කරන්නට බොහෝ දේ තියෙද්දි මම අහන්න හදන්නේ තව ප්‍රශ්නයක්. ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කෙනෙක්. ඒ වගේම රංගන කලාව පිළිබඳ දැනුමක් ඇතිව සිනමාවට රංගනයට දායක වූ නිලියක්. ඉතින් අද වෙනකොට ඔබ හොඳ තැනක ඒ කියන්නේ කෙලින් හිට ගන්න පුළුවන් ජවයක් ඇති කාන්තාවක් හැටියට ඔබ ජීවත් වෙනවා. ඔබට හිතෙන්නේ සමාජයෙන් කතා කරලා කියන්න මං අද හරි අමාරුවෙන් ඉන්නේ මට මේ මුදල් හදල් නැහැ ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා ඔබ කියන්නේ නැහැ. ඔබ පොත් ලියනවා දැනටත් සමහර විට වීඩියෝ දර්ශන එක එක දේවල් සමාජ මාධ්‍යයට මුදා හරිනවා. ඉතින් ඒ විදිහට ක්‍රියාකාරී නිලියක් හැටියට තමත් ශේෂ්ත්‍රයේ ඉන්නවා. එතකොට ඔබ විශේෂ චරිත ඒ කියන්නේ ලංකාවේ කවුරුත් රඟපාන්න පෙළඹෙන්නේ නැති නමුත් රඟපෑ යුතු චරිත විශේෂිත වූ චරිත ඔබ රඟපෑවා. ඒ නිලයන් අපිට අවශ්‍යයි. නැත්තම් කවුද මේ දේවල් අපි රටට දෙන්නේ? ඉතින් ඒක නිසා. ඉතින් එවැනි නිලයන් තව බොහෝ දිනක් ඉන්නවා අපි අගය කළ යුතු. නමුත් ඒ බොහෝ අය කියනවා අධ්‍යක්ෂකවරයාගේ නිෂ්පාදකවරයාගේ එහෙම නැත්තම් තමාත් එක්ක රඟපෑ නළුවාගේ අතකොලුවක් බවට පත් වෙන්න ඔවුන්ට සිද්ධ වුණා. ඉතින් ඒක නිසා අද වෙනකොට ඔවුන් ගොඩනගාගත්තු දෙයක් නැහැ කියලා. ඇයි එහෙම වෙන්නේ? පැහැදිලිවම අමිලා ඕකට හේතුව තමයි මේ වෘත්තියට වෘත්තීය පසුබිමක් නැතිකම වෘත්තීය අධ්‍යාපනයක් නැතිකම වෘත්තීය අධ්‍යාපනයක් ලබාගෙන මේ වෘත්තියට ආවනම් ඒ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන්න සියලු දෙනාම බැඳිලා ඉන්නවා ඒට හා සමානව තමන්ගේ වෘත්තීය ස්ථාවරත්වය ඇති කරගන්න පුළුවන් මේක එක එක්කෙනාගේ අතමතින් කර්මතින් ඔළුව මතින් ආපු ගමනක ප්‍රතිඵල තමයි බහුතරයක් දෙනාට අද නිලියන්ට අත්විඳින්න වෙලා තියෙන්නේ. ඉතින් මගේ පළමු සටන මගේ දරුණුතම වාග් ප්‍රහාරය මේ ප්‍රවීණයන්ට එල්ල කරනවා. මං ඔවුන්ට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. මේකට වෘත්තීය අධ්‍යාපනයක් වෘත්තීය පසුබිමක් වෘත්තීය ස්ථාවරත්වයක් ගොඩනගන්න. අදටත් ඒක කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ බඩගෝස්තරයට තවත් චිත්‍රපටයක රඟපාන එක. විශාල වශයෙන් සාර්ථක නිර්මාණ රැසකට ඔබ රඟ දැක්ුවා. බොහොමයක් මම නැරඹුවා. විශේෂයෙන් දෙවෙනි විහඟුන් චිත්‍රපටයේ මම ඉතාමත්ම කැමති. එහි රංගනය ඉතා අති විශිෂ්ටයි. ඇත්තටම ජනයාගේ ආදරේ ඔබ ජනාදරේ ඔබ විදෙස් සම්මානයට පවා පාත්‍ර වුණා. ඇත්තටම මේ අධ්‍යක්ෂකවරයා තමාට නොගිවූ අවස්ථාවක් පිළිබඳ ඔබ නිර්මාණශීලී වීඩියෝ පටයක් මේ ළඟදී මේ පොඩි ක්ලිප් එකක් මම දැක්කා. ඉතාමත්ම නිර්මාණශීලී. ඇත්තටම ඒ හා සමානතාව වීඩියෝ දර්ශනය එනවා නම් තමයි මම කැමති. හැබැයි සමහර අවස්ථාවලදී ඔබ ඩාන්ස් කරනවා සමහර අවස්ථාවලදී එක්සර්සයිස් කරනවා සමහර අවස්ථාවලදී මේ මට එක වෙලාවකට හිතෙනවා මේ වැඩකට නැති වීඩියෝ දර්ශනද මේ ඉන්නේ කියලා හිතෙනවා. එහෙම තවත් ඔබේ රසිකයෙක් ප්‍රේක්ෂකයෙක් හිතන්න පුළුවන්. ඔබ හිතනවාද ඒ වගේ වැඩකට නැති වීඩියෝ දර්ශන ඔබට ගැලපෙනවා කියලා? ඇත්තටම මගේ වෘත්තියේ වෘත්තීය පසුබිමක් තිබුණා නම් මම ලෝක සම්මාන තුනක් දිනලා තියෙනවා ලෝකේ. 2003 සිංගප්පූරු 16 සිංගප්පූරු වලලේ හොඳම නිලිය සම්මානය තනිටුවෙන් පියාඹන චිත්‍රපටයට, 2017 ලොස් ඇන්ජලීස් නුවර ආසියානු ලෝක සිනමා සම්මාන උළෙලේ චිත්‍රපට 52ක් තරඟ කළ දෙවෙනි විහඟුන් චිත්‍රපටයට, රටවල් 7ක් නියෝජනය කරපු සාක් සම්මාන උළෙලේ හොඳම නිලියට. එතකොට මං වගේ කෙනෙක් දැන් වෙන වෘත්තියක කෙනෙක් සම්මානයක් අරගෙන ආවා නම් මේ රටේ ඇමතිවරු වහ වහා ගිහිල්ලා එව හම්බ වෙලා ඔහු හම්බ වෙලා ඔහුට මුදල් ප්‍රදානය කරලා ඔහු අගය කරලා ඔහුට නිවසක් ප්‍රදානය කළා ඔහුට පිළිගැනීමක් තියෙනවා. හැබැයි මේ විදිහේ ස්ත්‍රිය සූරාකෑමට ලක්වෙච්ච චරිත රූපණය කරපු මගේ වෘත්තියට සලකන්නේ ඉතාමත් පහත් විදියට. ලංකාවෙන් ඔබට ඇගීමක් ලැබුණා නේද? සම්මානයකට සම්මානයක් ලැබීම ඇගීමක් නෙමෙයිනි. ඇත්තටම මේ පහුගිය සිනමා සම්මාන උළෙලවල් තුනේදීම හොඳම නිලියට හිමි සම්මානය ලැබුණා. සම්මානයක් ලැබීම විතරක් ප්‍රමාණවත්ද? ඉතින් මට මම මෙහෙම සම්මාන ගෙනාපුවම් මම නෙමෙයි වෙනත් කෙනෙක්ව මේ විදිහේ සම්මාන ගෙනාපුවම් ප්‍රවීණ නළු නිලියෝ එකතු වෙලා ඇයට පිළිගැනීමක් දීලා ඇයව සම්භාවනාවට පාත්‍ර කරලා ඉන්වෙස්ටර්ස්ලා ඒ කියන්නේ ප්‍රාග්ධන හිමියෝ ඇයට මුණගස්සලා ඇයට හෝ ඔහුට මුණගස්සලා ඊට වඩා හොඳ නිර්මාණයක්
ලෝකෙට ගෙනියන්න ඇයව දිරිමත් කිරීමනේ ඇයව හොහුව දිරිමත් කිරීමනේ කළ යුත්තේ එහෙම කර්මාන්තයක් නැති රටක මේම තමයි මගේ වෘත්තියට තියෙන පිළිගැනීම මං වගේ විශේෂ චරිත රූපණය කරන ශිල්පිනියන්ට තියෙන පිළිගැනීම ඉතින් ඒ නිසා ඔය අහපු ප්‍රශ්නෙට වංග උත්තරයක් අපහු දෙන්නම් ඒ නිසා මට සිද්ධ වෙනවා මේ තියෙන දෙයට සාපේක්ෂව මම කියන දේ පිළිගන්නන්ඩ මට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න ඉතින් මට නටන්න සිද්ධ වෙනවා මට සිද්ධ වෙනවා මගේ එක්සයිස් කරන එකක් දාන්න ඉතින් එහෙම දැමීම හරහා මං කතා කරන දේ තමයි මට ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රේක්ෂකයාට වඩා විඳීමකින් කියවන්න මම අදහස් කළේ ඇත්තටම මගේ රසිකත්වය ඔබ පිළිබඳව තියෙන මගේ රසිකත්වය තමයි ඔබ අර අග්‍රගන්න නිලියක් ඔබේ චරිත නිර්මාණශීලී ඔබ සමහර වෙලාවට දියකැට පහන එහෙම නැත්නම් දුන්හිදා අද්දර කියන ටෙලිනාට්‍ය බැලුවාම නැත්නම් දෙවිගණ විහඟුන් චිත්‍රපටේ වුණත් ඔබ කතා කරන්නේ නැතුව ඔබ නිර්මාණශීලී වෙනවා ඉතින් ඒක නිසා ඒ වගේ දර්ශන තියෙන ඒ වගේ හැකියාවක් තියෙන ඔබට මේ වගේ දර්ශන ගැලපෙන්නේ නැහැ කියලා තමයි මට හිතුනේ. ඒකයි මම එහෙම හැවෙන්නේ. අවසාන වශයෙන් අනෝමා ජනාධරීගෙන් මම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ලිංගික නිදහස ලැබුණු පළියට විවාහය සාර්ථක වෙනවද? මම හිතන්නේ 100%ක් පැහැදිලිවම මොකද ලිංගික අධ්‍යාපනයක් ලැබපුවාම ඒක විඳීමක් බවට පත් වෙනවා. ඒක හරහා මගේ රටේ විශේෂයෙන්ම කාන්තාවට ලිංගික ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනවා නැත්නම් ඇය හැමදාම යටපත් වෙච්ච යටට යට වෙච්ච පීඩාවටපත් වෙන ගැහණියක් නමුත් පුරුෂයා හැම විටම කැමති ඇස් දෙක පියාගෙන ඉන්න නිශ්ශබ්දව ඉන්න කාන්තාවකට ඒක තමයි අපේ රටේ ඒක තමයි එතන කොහෙද විඳීමක් විශේෂයෙන්ම මම කල්පනා කරේ මේ ලිංගික අසහනය නිමන්නත් කාන්තාවට විශේෂයෙන් ලිංගික ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමටත් මොකද ඇය මේ සම්බන්ධයෙන් අධ්‍යාපනික වුණොත් පිරිමියාටත් ලිංගික ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනවා ලිංගික නිදහස ලැබෙනවා ඉතින් විශේෂයෙන්ම ඇත්තටම මේ පොත මම ඉදිරිපත් කරේ පිරිමියාගේ ලිංගික අසහනය දුරු කරන්නත් කාන්තාවගේ ලිංගික ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇතිකරන්නත් උත්තම බලාපොරොත්තු වේ. ඔව් මොන දේ කොහොම වුණත් අනිවාර්යයෙන්ම රට තුල දූෂණය ලිංගික අසහනය එහෙම නැත්නම් අර අස්වාභාවික ලිංගික චර්යාවන් තියෙන මිනිස්සු ඒ හැම දෙයක්ම තුරන් වෙලා ලංකාවේ යහපත් සමාජයක් බිහි කරන්නනේ අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකට මම හිතනවා ඇත්තටම මේ ඔබ කතා බහ කරපු තොරතුරු මම අහපු ගැටලු ඒ හැම දෙයකම අමතරව තවත් ප්‍රශ්න තියෙනවා නම් අපේ ප්‍රේක්ෂකයාට දැනගන්නට අපේ channel-ේ subscribe කරලා අනිවාර්යයෙන්ම යටින් comment කරන්න. ඉතින් ඒ වගේම මට ගොඩක් දේවල් කතා කරපු අතරේ තව දෙයක් කියන්නට අහන්නට හිතෙනවා මීට මේ දැන් මෙච්චර කාලයක් කරපු රංගනයට අමතරව මේහා සමාන රංගනයන් ඉදිරියේදී අපට ඔබේ නරඹන්න පුළුවන්ද පැහැදිලිවම මම බලාපොරොත්තුෙන් ඉන්නවා මගේ සිනමා පාටය නිෂ්පාදනය කරන්න අර්ථ ප්‍රතිනියක් මට ලැබෙයි කියලා මොකද මම කැමති කාන්තාවන් එක්ක වැඩ කරන්න කාන්තාවන් සංවේදී කාන්තාවන්ගෙන් කරදරයක් නැහැ. ඔවුන් එක බොහොම කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මම විශේෂයෙන් කැමති මගේ පක්ෂයේ කෙනෙක් මට අර්ථපතිත්වය දක්වනවා නම් මොකද මම කතා කළොත් මගේ නිර්මාණය ඇතුළේ කතා කරන්නේ ස්ත්‍රිය සුරකෑමට ලක් වෙන හැටි ගැන. ඉතින් ඒක නිසා මම ආරාධනා කරනවා මේ ඔබේ ප්‍රෝග්‍රෑම් එක හරහා අර්ථපතිනියක් මට මේ ලැබෙන්න කියලා මගේ අලුත්ම සිනමා පටයට දුලබ මාතෘකාවක් පිළිබඳව බොහෝ වේලාවක් බොහෝ කරුණු කතා කරා බොහොම සතුටුයි සුබ ප්‍රාර්ථනා කරනවා ගැහැණියක් සම්බන්ධයෙන් සමාජයේ හඬනගෙන ගැහැණියක් වශයෙන් අනෝමා ජනාධරී ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි කියන්නට ඕනේ මේ එක මාතෘකාවක් විතරයි. තව කතා කරන්නට මේ සමාජයේ මාතෘකා මොන තරම්නම් තියෙනවද? ඒකට තමයි මේ අවකාශය. Talk to Focus. ආයෙත් හමුවෙමු ඊළඟ වතාවේ. හරි. ඊළඟ වතාවේ කිව්වට කමක් නැහැ නේද? ඒක නිකන් ඒ වගේ වචනයක් මට දාන්න හිතුණා. හා කමක් නැහැ.
හොඳ නැද්ද නේ කමන ඈ ඊළඟ වතාවේ වතාවේ ඕ නිකන් ගහ ගන්න වගේ කිව්වේ කමන්න නැද්ද එපාද රයිම් වෙන්නේ රයිම් නෙවෙයි අර අන්තිම වචනේ කියන්නේ එලිසම ගැලවෙන්නේ නැහැ නේ කලිසමක් කරලා දින්නේ එහෙනම් මං කියන්නේ ඊළඟ ආයෙත් හමු වෙමු ඊළඟ වතාවට ඊළඟ වැඩසටහනින් කියලා කියන්න කමන්නේ ඈ ආයෙත් හමු වෙමු talk to focus ඊළඟ වැඩසටහනින්